අයිබෝවන් සත්‍ය ප්‍රථමයෙන් හරියටම ගෙන එන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම තරදුගුරුගේ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. පැලසිටුවීමේ නැකත උදෑසන 11:17ට. අවුරුදු සමයේ බීමත් රියදුරන් 237ක් අත්අඩංගුවට. ඊයේ දිනට යෙදී තිබූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළා. සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව හෙළ සිරිතට මුළුතැන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ මහගමසේකර මාවතේ පිහිටි සිය නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට එක්වුණා. ජනාධිපතිවරයා ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු පවුලේ සැවම එක්ව සුබ නැකතට ලිපෙකිනි මොළවා අලුත් අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කළා. වැඩල්ලීමේ චාරිත්‍ර ඉටු කරමින් ජනාධිපතිවරයා විසින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පැලයක් රෝපණය කළා. නනතුරු වයි ගනුදෙනු කිරීමේ චාරිත්‍ර සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණේ උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පළ කිරීමට මැති ඇමතිවරුන් කලාකරුවන් හිතවතුන් මෙන්ම විවිධ ජන කොටස් නියෝජනය කරමින් විශාල පිරිසක් ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනා සුහදව පිළිගත් ජනාධිපතිවරයා ආහාර අනුභව කිරීමේ නැකතට එම සියලු දෙනා එක්කර කනමින් ඔවුන්ට ආහාර පාන වලින් සංග්‍රහ කළා. මේ අතර උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට සිය සුභාශිංසන සහ ආශිර්වාද පළ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සියලු දෙනා එකට සිටමින් මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට ලැබුවා වූ අලුත් අවුරුද්දේදී අධිෂ්ඨාන විය යුතු බවයි. ඔබ සියලු දෙනාටම ලැබුවා වූ නව සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සියලු ආකාරයෙන්ම වාසනාවන්ත වූ සෞඛ්‍ය සම්පන්න වූ නිරෝගීමත් වසරක් වේවායි කියලා මා ලක්වැසි ජනතාවට සුභපතනවා, ආශිර්වාද කරනවා. නව අවුරුදු උදාව සමග නව වසරේ විශේෂයෙන්ම අපේ රටට ජීවත් වන ජනතාවට වඩාත් යහපත් සුභවාදී අනාගතයක් ගොඩනැගීම සඳහායි අප සියලු දෙනාම කැපවිය යුත්තේ. මේ රටට බරපතල අභියෝගයක් වී තිබෙන, ඔබේ දරුවන්ට බරපතල ව්‍යසනයක් වී තිබෙන මත්ද්‍රව්‍ය පිළිබඳව රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව අද සෑම කෙනෙකුටම අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මතින් නිදහස් රටක් විදියට ජීවත් වීමේ ඒ වාසනාවන්ත පරිසරය ගොඩනගා ගැනීමට කැපවන ලෙස නව අවුරුදු උදාවේ මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. සියලු ආකාරයෙන්ම ඔබට ඇති විවිධ අභියෝග දුක් කරදර බාධාවන් ඉවත් වී වාසනාවන්ත වසරක් බවට මේ ලැබුණ අවසර මුල්මාත් ලක්වැසි ජනතාවට සියලු ආකාරයෙන් සුභවාදී වේවායි ආශිර්වාද කරනවා, සුභවතනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාද අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය සුභවැතුම් එකලේ මෙලසෙන්. අලුත් බලාපොරොත්තු ගණනාවක් එක්ක අපි අලුත් අවුරුද්දට පා නගනවා. ආණ්ඩුවක් හැටියට පරණ අවුරුද්දේ ඔබට බොහෝ සාධනීය දේවල් අපි ඉටු කළා. ලබන්නා වූ අලුත් අවුරුද්දේත් අප තවත් සාධනීය දේවල් බොහොමයක් ඔබ වෙනුවෙන් කරනවා. තවත් පහසුකම් ගණනාවකින් ඔබ සැමගේම ජීවිතය වාසනාවන්ත කිරීම සඳහා කැපවෙන්ට මේ අලුත් අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා. ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා. සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ජාතිය එකමුතුව, ජාතියේ නිරෝගීකම වගේම ජාතියේ ගුණධර්ම පවත්වා ගන්න තිබෙන උත්සවයක්. අපේ රට ජාතිය ශක්තිමත් වූයේ පවුලේ තිබුණු ආදරයයි බැඳීමයි නිසයි. අලුත් අවුරුදු උත්සවය කියන්නේ ඒ බැඳීම ඇති කරන, ඒ පවුලේ බැඳීම ශක්තිමත් කරන උදාර ජාතික උළෙලක්. මේ රටේ සියලුම දූදරුවන්ටත් ඔබ සියලු දෙනාටත් සතුටින් නිරෝගීකමින් පිරිවාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි අප ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සියත සිව්හෙලේ අවුරුද්ද විශේෂ වැඩසටහන ඊයේ පස්වරු 12:30 සිට දිවයිනේ ප්‍රධාන නගර හතරක් කේන්ද්‍ර කරගන්නමින් විකාශය වුණා. එය අනුව දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් මහනුවර සිට අලුත් අවුරුද්දේ නැකත් ඔබ වෙත ගෙනීමට අප කටයුතු කළා. දේවඩන නිලතුමන්ට ආරාධනා කරමු මේ පවුලේ උදවියත් එක්කම සිංදුජා මේ සිව්හෙලේම මේ අලුත් අවුරුදු නැකත් සමරන මොහොතේ ගනුදෙනු කිරීමේ නැකත මේ චාරිත්‍රයේ ඉෂ්ට සිද්ධ කරන්නට. ප්‍රථමයෙන්ම තමන්ගේම පවුලේ සමාජික සමාජිකවන් ආහාර අනුභව නැකත එළඹෙන පස්සේ ගෙදර කෑම මේසේ තුළ පහන් දැල්වමින් තමන්ගේ ඉෂ්ට දේවතාවන් සිහිපත් කරමින් ඉන් අනතුරුව තමයි සාම්ප්‍රදායිකව තමන්ගේ ආහාර අනුභව නැකත සිද්ධ කරන්නේ. පවුලේ සියලුම දෙනා එකතු වෙලා
අවුරුද්දක් පුරාවට තමන් වපුරා නෙලාගත් සියල්ල ඒකරාශී කරගන්නේ නිෂ්පාදනය කරගත්ත කිරිපත් ඇතුළු තමන්ට මේ ප්‍රදේශයට ආවේනික ඒ වගේම සාමාන්‍ය දැන් කැවුම් කොකිස් වගේ ආහාර ඕනෑම තැනකදී ලංකාවේ මේ සිරිත සිද්ධ වෙනකොට කැමේ සෙදෙනවා. මේ ආකාරයටයි අප අනුරාධපුරයේ සිට සියත සිව්හෙලේ අවුරුද්ද වෙනුවෙන් නැකත් චාරිත්‍රයන්හි තොරතුරු ගෙනාවේ. එමෙන්ම කතරගම වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කතරගම පුදබිමේ සිට අප ඔබ වෙත සියලුම නැකත් චාරිත්‍රයන්වල තොරතුරු ගෙනාවා. අධිකාරී මහතාත් මේ මොහොතේදී මේ පැල සිටුවමින් වැඩ අල්ලා අද දවසේ මේ අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කිරීම සඳහා අපිත් එක්ක එකතු වෙනවා. අවිශේෂයෙන්ම සඳහන් කර සිටිය යුතු ප්‍රධාන කාරණයක් තමයි විවිධ ප්‍රදේශවල විවිධාකාරයට මේ වැඩ ඇල්ලීමේ චාරිත්‍ර සමාධි සිද්ධ වෙන්නේ. එක් එක් පළාතට ආවේණික වූ ක්‍රමයන් භාවිතා කරනවා. රුහුණු රටට ආවේණික ක්‍රමයක් තමයි පැලයක් සිටුවලා වැඩ ආරම්භ කරමින් මේ අවුරුද්ද සාර්ථක කරගන්න කාරණය. ඉතින් ඒ කටයුතු තමයි මේ ඉෂ්ට සිද්ධවන්නේ. බක් මාසේ අවුරශ්මයක් ටිකක් වැඩි කාල සීමාවක් නේ ලක්ෂි. දැන් මේ ගිනි රශ්මයට කිරි උතුරන්න සුබ මොහොත අපිට දකින්න පුළුවන්කම ලැබෙන අවස්ථාවක් දැන් ටිකෙන් ටික උතුරාගෙන එනවා, ඉහළට එනවා. ඔව්, තව සුළු මොහොතකින් මේ මුට්ටියෙන් කිරි උතුරගෙන යන්නේ. අපි හැමෝටම ආශිර්වාද එකතු කරමින් හැම දිනාටම සෞභාග්‍ය උදා කරනවා. හැම දිනාගේම මූණේ තියෙන සතුට වගේම තමයි කිරි මුට්ටියත් ලස්සනට හිනා වෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. සියත මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයේදී අප කාර්ය මණ්ඩලයේ සමාජිකයද සමකෙන් අලුත් අවුරුදු සැමරුවේ මේ ආකාරයටයි. අතර මහා සංඝරත්නයේද උදා වූ සිංහල අවුරුද්ද වෙනුවෙන් සිය සුබපැතුම් එක්කලේ මෙලසෙන්. සිංහල අවුරුදු චාරිත්‍ර දිහා බලපුවාම අලුතින් ජීවිතයේ සෑම කටයුත්තක්ම ආරම්භ කරන බව පේනවා. ගිය අවුරුද්දේ සිදුවුණු වැරදි අත්දැකීම් වලින් තොරව නිවැරදිව ඒ කටයුතු ආරම්භ කරලා අලුත් මිනිසෙක් ලැබුවා වූ නව වසරට පිවිසීම තමයි ඒ කාර්යයන් තුළින් අඟවන්නේ. ඒ වගේම මේ සිරිත් විරි චාරිත්‍ර කියන මේවා බාල පරම්පරාවට ඉගැන්වීමක් මේ තුළින් සිද්ධ වෙනවා. එකමුතු එක්සත්ව සමගියෙන් යුතුව අපි මේ අලුත් අවුරුද්ද සමරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඒ වගේම මේ අපේ සමහර ඇටෝ මත් වතුර බීලා විකෘති මනසින් යුතුව කටයුතු කරන්නට එපා. යහපත් ජීවිත ගත කරලා සතුටින් කලකෝලාහල වලින් තොරව ඉතාමත්ම යහපත් හොඳ අලුත් අවුරුද්දක් සැමරීමට හැම දෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. මේ අතර ආදිවාසී නායක ඌරු වර්ගයේ වන්නලැත්තන් උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනතාවට මෙලෙස පණිවිඩයක් නිකුත් කළා. දැන් එකම දවස් පුජ්ජක, එකම වෙලා පුජ්ජක, එකම දිසාවක් ඇයිරු කුලට මන්දු කරගෙන ගණදෙනු පුජ්ජ මන්දු කරනවා, වැඩ පුජ්ජ ඇල්ලුම් පුජ්ජ මන්දු කරනවා, කැවිල්ලානවා. මේ වැඩ පුජ්ජ ඇල්ලුම් පුජ්ජ මන්දු කරන නකත් පුජ්ජ මේ රට පුජ්ජම රඳන හැම මිනික් ගජ්ජෙක්ම මේ රට පුජ්ජ ගැන හිත්ලාගෙන, මේ රට පුජ්ජ ජීවත් පුජ්ජ මන්ද වෙන මිනික් ගජ්ජු ගැන හිත්ලාගෙන, මේ රට පුජ්ජට ඉපදුම් පුජ්ජ මන්ද වෙන්න ඉඳින කැකුලෝ කැකුලියෝ ගැන හිත්ලාගෙන මේ දින පුජ්ජවයත්ව මන්දු කරගන්න හැම එකම එකම එක පැල පුජ්ජක් හිටුම් පුජ්ජ මන්දු කරන්න. එතකොට තමයි මේ කෝණ පුජ්ජේ වටිනාකම් පුජ්ජ මන්ද වෙන්නේ. ඊයේ උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාලය තුළ බීමතෙන් රේපැද වූ රියදුරන් 237 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාලය තුළ බීමතින් රියපැද වූ රියදුරන් 237 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එසේම රථවාහන නඩු ලබා ගැනීම 6651ක් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සඳහන් කළේ. පසුගිය 11 වනදා සිට මේ දක්වා බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර රථවාහන නඩු 26425ක් ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් අතරට පැලසිටුවීමේ නැකතක්ද කර තිබෙනවා. ඒ අනුව අද පූර්ව භාග 11:17ට පැලයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම් ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් අතරට පැලසිටුවීමේ නැකත දෙක කර තිබෙනවා. තුන් පොකුරු යෝගයේදී ඇති අද පූර්ව භාග 11:17ට ශ්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැලසිටු කිරීම සිදු කළ යුතු වනවා. මෙම සුබ නැකතින් පැලයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒත් සමගින් සිට උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න www.cnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවමු මධ්‍යාහන 12ට ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.